කොළුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේ අයිනේ තිබූ විශාල ගසක් බස් රථයක් මතට කඩා වැටීමෙන් ඊයේ මෙම අනතුර සිදු වුණා. අනතුරින් පුද්ගලින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 4 දෙනෙක් තුවාල ලැබුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා කළ දැනුම් දීමකට අනුව අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මූල්‍යාධාරයක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම අනතුරට මුහුණ දුන් බස් රථයේ රියදුරාට සහ සහායකයාට සතියක රාජකාරී නිවාඩු ලබා දීමටද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ වන විට පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි තත්ත්වයෙන් පවතින ගස් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර කොළඹ නගරයේ මාර්ග ආශ්‍රිතව තිබෙන ගස් සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් කරහා ඉදිරි සතිය තුළ අධ්‍යයනයක් සිදු කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද මෙලෙස අදහස් පළ කළා. මොනවයි ජීවිතවලට වන්දි දීලා මිල කරන්න පුළුවන් කමක් නැහැ. කොළඹ මහනගර සභාවේ තමයි මම හිතන්නේ බදු වැඩිපුරම එකතු කරන්නේ මේ සල්ලි දින. විෂයාකාරව කොළඹ නගරේ නඩත්තු වෙනවා තියෙන පොදු ස්ථාන ගස් වේ ගහකොළ සෑමදීම වෙනවා දැත්තර කොළඹ නගරේ. ඒ පිළිබඳව වකිම් පළාත් පාලන ආයතන වලට තමයි තිබෙන්නේ. ඒ වගේම මම හිතන්නේ විශේෂයෙන්ම මේ සිද්ධිය පමණක් නෙමේ සමස්තයක් විදිහට ප්‍රශ්න ගැටළු විශාල ප්‍රමාණයක් වෙනවා මාර්ගවල ආරක්ෂාව පිළිබඳව. විශේෂ අවධානයක් යොමු කරලා අනිවාර්යයෙන්ම කටයුතු කර යුතුව තිබෙනවා. මේ බාණ්ඩ ගස් කඩන් ගැටලා මිනිස්සු මරනවා. නගර සභාව ඒවට අවශ්‍ය නිලධාරීන් ඉන්නවා ඒගොල්ලෝ ඒවා බලාගන්න ඕනේ. ඒක තමයි දැන් සිංගප්පූර් වගේ රටක හැම ගහකටම එක ෆයිල් එකක් ගන්න තියෙනවා. එතකොට මේ නගරෙත් ඒ විදිහට තියෙනවා නා කම්පියුටරයට දාලා වන සංරක්ෂණයේ නිලධාරියෙක් ඉන්නවා. වරින් වර නියමිත කාලයට ඇවිල්ලා බලන්න ඕනේ ඒ ගහේ තත්ත්වය මොකද්ද කියලා. අයින් කරන්න ඕනේ ගහක් නම් එයා නිර්දේශ කරන්න ඕනේ අයින් කරන්න. පෙරෙන්නේ නැහැ. මේ අතරද පෙරවරුවේ මාර්ගම ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට කොස්කසක් කඩා වැටී තිබෙනවා. එම අවස්ථාව CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. ඊට ආසන්න වේලාවකදී දුම්රියක් එම ස්ථානය හරහා යාමට නියමිතව තිබූ අතර දුම්රිය ගේට්ටු මුරකරු ඉදිරියට දිව ගොස් දුම්රියේ ගමන නවතා ගැනීමට පියවර ගත්තා.